උරුමය වැඩසටහන යටතේ වවුනියාව හා මන්නාරම් දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ නවයක් ආවරණය වන පරිදි සින්නක්ක ඉඩම් ඔප්පු 700ක් ලබා දීම වවුනියාවේදී සිදු කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දිස්ත්‍රික්ක දෙකෙහි සින්නක්ක ඔප්පු 5400ක් ලබා දීමට නියමිත අතර එහි පළමුව දෙරයි මේ යටතේ ක්‍රියාවට නැංගුණේ. ඔබ දුක් විඳ නිසා ආර්ථිකය යලිත් ගොඩනගන අවස්ථාවේ ඔබටත් ඒකේ වාසිය එන්න ඕන. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ ඊළඟ අවුරුදු තුනේ අපි ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගමට ගේනවා. ස්මාර්ට් ඇග්‍රිකල්චර් නවීන තාක්ෂණය පදනම් කරගත්ත කෘෂිකර්මයේ ඒ කැමති අයට ඒකෙන් ප්‍රයෝජනය අරගෙන නිෂ්පාදනය වැඩි කරලා ආදායම් වැඩි කරගන්න පුළුවන්. ලක්ෂ 20කට ඔප්පු දෙන්න තියෙනවා. සිතියම් තියෙන ඒවත් තියෙනවා. සිතියම් නැති ඒවත් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා ප්‍රමුඛත්වය දෙන්නේ සිතියම් තියෙන එකට. වවුනියාව මන්නාරම ප්‍රදේශයේ ඔප්පු අඩු ගානේ 25000ක් 30000ක්වත් තියෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න බෑ. ඉතින් කොටසකට තමයි අද එන්න කියලා තියෙන්නේ. ඊළඟ අවුරුදු දෙක තුනේදී පහළ මල්වතු ඔය ජලාශය අවසන් කරාම ජලයත් ලැබෙන ස්ථීරව ගොවිතැන් කරගෙන යන්න. අඩේ කරනාදන් මන්ත්‍රීමා කිව්වා මම මන්නාරමට ආවේ නෑ කියලා. ඊට මං ඉන්නේ වෙනම එන්න මන්නාරම දිස්ත්‍රික්කෙට. මන්නාරම සංචාරක ව්‍යාපාරෙත් තියෙනවා. ඒවත් දියුණු කරන්න තියෙනවා. ඒ වගේම බලශක්ති දියුණුවකුත් ඇති කරන්න තියෙනවා. මෙහි ආවේ සෞඛ්‍ය වැඩ කටයුතු වලට පමණයි. ඒ වගේම ඔප්පු අරගෙන දෙන්න. රාජ්‍ය අමාත්‍ය කාදන් මස්තාන් උතුරු පළාත් ආණ්ඩුකාර පීඑස්එම් චාල්ස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩේ කලනාදන් හා වී නෝහරාද ලිංගම් යන මහත්ම මහත්මීන්ද මෙහිදී අදහස් පළ කළා. මේ අතර වවුනියාව දිස්ත්‍රික් මහරූහලේ ඉදි කළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාතින් විවෘත කෙරුණා. නෙදර්ලන්ත රජයේ සහයෝගය මත මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 3329ක්. නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම වකුගඩු රෝග ඒකකය සඳහා රුධිර කාන්දු පෙනෙන ඒකකය මෙන්ම ශල්‍ය ඒකකය ඇතුළු පහසුකම් වලින් සමන්විතයි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ කොළඹින් පසු ශක්තිමත්ම සෞඛ්‍ය සේවාව උතුරට ලබා දීමට හැකි වූ බවයි. මෙම ඒකකය විවෘත කිරීමත් සමග උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව තවදුරටත් දියුණු වෙනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල සංවර්ධනය කරන්නත් අපි කටයුතු කරනවා. උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න නෙදලන්ත රජය ලබා දෙන පුළුල් දායකත්වයට අපි ස්තුතිවන්ත වෙනවා. වවුනියාව, මාන්කුලම් සහ කිලිනොච්චියේ නවීන රෝහල් තුනක් ඉදි කරලා තියෙනවා. කරාපිටිය ජාතික රෝහලක් බවට පත්කිරීමෙන් පස්සේ යාපනයේ රෝහලත් ජාතික රෝහලක් බවට පත් කරන්න අපි තීරණය කරලායි තියෙන්නේ. උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් ලැබිලා තියෙන මේ සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කරන්නේ කොහොමද කියලා සොයා බලන්න ඕනේ. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා පෙන්වා දුන්නේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රට බහරගත් ජනාධිපතිවරයා එය ක්‍රමක්‍රමයෙන් දියුණුව කරා ගෙන යමින් සිටින බවයි. භයානක තත්වයක තිබූ රට යහපත් රාජ්‍යයක් බවට පත්කිරීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත්ව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබැක් මහත්මිය මෙහිදී පෙන්වා දුන්නේ නෙදර්ලන්ත වමිට් සමාගම සමග සෞඛ්‍ය අමාත්‍යංශය අත්සන් තැබූ සහයෝගීතා ගිවිසුමෙන් ආරම්භ වූ ගමන අද වන විට මේ අයුරින් සාර්ථකව අවසන් කිරීමට හැකි වැති බවයි. උතුරු පළාතේ රෝහල් හතරක් ඉදිකිරීමට නියමිතව තිබූ අතර නෙදර්ලන්ත රජය ලබා දුන් මෙම ප්‍රදානයන් ශ්‍රී ලංකාව සමග පවත්නා සම්බන්ධතා ශක්තිමත් කිරීමක් බවද තානාපතිවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.